නීති විරෝධී ආකාරයට ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට උත්සාහ දරන ශ්‍රී ලාංකික පිරිස්වල වැඩිවීමක් පසුගිය කාල සීමාව තුළ දක්නට ලැබී තිබෙනවා. විශේෂයෙන්ම මේ ආකාරයට සංක්‍රමණය වීමට උත්සාහ දරන පිරිස් 399 දෙනෙකු පමණ ශ්‍රී ලංකා නාවික හමුදාවත් ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියත් අත්අඩංගුවට ගැනුණා. 2022 ජනවාරි මාසයේ පළවෙනිදා ඉඳලා මේ දක්වා ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන තිබෙනවා. එවගේම මේ ආකාරයට නීති විරෝධී ආකාරයට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වන පිරිස්වලට එරෙහිව නීතිමය කටයුතු සිදු කිරීමට ඉදිරියේදීත් කටයුතු කරනු ලබනවා. විශේෂයෙන්ම අප මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ආකාරයට නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කරන්නට එපා. කිසිම හේතුවක් නිසා ඕස්ට්‍රේලියානු රජය විසින් නීති විරෝධී ලෙස ඇතුළන පුද්ගලයන්ට එම රටේ රැඳී සිටීමට හෝ එම රටට ඇතුළු වීමට හෝ අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. ඔවුන් නිරන්තරයෙන් මේ පිළිබඳව සෝදිසියෙන් සිටිනවා, සෙවිල්ලෙන් සිටිනවා. යම් ආකාරයකට අත්අඩංගුවට පත් වූහොත් එම අවස්ථාවේම ඔවුන් එම රටින් පිටුවහල් කරනු ලබනවා. මේ ආකාරයට පසුගිය කාල සීමාව තුළ පුද්ගලයන් 91 දෙනෙකු පමණ පිටුවහල් කර තිබුණා. ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන තිබෙනවා. විශේෂයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි විට ඔවුන් අත්අඩංගුවට පත් වෙනවා. ඉන්පසු ගරු අධිකරණ ඉදිරිපත් කිරීමට සිදුවනවා. ඒ ආකාරයට ඉදිරිපත් කරන ලබන පුද්ගලයන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරෙනවා. වරදකරුවෙක් වුවහොත් රුපියල් 50,000කට නොඅඩු, ඒ වගේම රුපියල් 1,02,000කට නොවැඩි දඩයකට ඔවුන්ට යටත් වීමට සිදුවෙනවා. ඒ වගේම මාස 6කට නොඅඩු, අවුරුදු 5කට, වසර 5කට නොවැඩි සිර දඬුවමකට ලක්වීමටත් ඔවුන්ට සිදුවෙනවා. සංක්‍රමණිකයන් මේ ආකාරයට ඕස්ට්‍රේලියාවට යැවීම සඳහා විවිධ ජාවාරම්කරුවන් විවිධ අවස්ථාවන්වලදී උත්සාහ දරීම් විදිහමද වාර්තා වෙනවා. මේ වන විටත් බොහෝ විට ජාවාරම් කරුවන් ඒ සඳහා ක්‍රියාත්මක වීම සිදුනවා වෙන්න පුළුවන්. මෙවැනි ජාවාරම් කරුවන් විසින් රුපියල් 1,02,000ක් රුපියල් 1,10,000ක් අතර යම්කිසි මුදල් ප්‍රමාණයක් මේ පුද්ගලයන්ගෙන් අය කරන බවට වාර්තා වී තිබෙනවා. විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. ඒ වගේම ඔවුන් අබලන් වී භාවිතයට ගැනීමට නොහැකි ආකාරයකට ඉවත් කර තිබෙන බෝට්ටු ලබාගෙන, ඉතා අඩු මුදලකට ලබාගෙන ඒවා යම් ආකාරයකට අලුත් වැඩියාකොට මේ සඳහා භාවිතා කරන බවටත් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. ඉතාමත් අවදානම් සහිතයි. ඒ වගේම මෙම ජාවාරම් කරුවන් එම බෝට්ටුවල ගමන් කර හැකි පිරිසට වඩා ඉතා වැඩි පිරිසක් එම බෝට්ටුවලට රංවලා මේ ආකාරයට ඕස්ට්‍රේලියාව බලා පිටත් කර යාමට කටයුතු කර තිබෙන බවත් අනාවරණය වෙලා තිබෙනවා. ඒ වගේම මෙවැනි ගමනක් සඳහා ගැඹුරු මුහුදේ දින 14කට ආසන්න ප්‍රමාණයක් එම් බෝට්ටුව ගමන් කළ යුතු වෙනවා. ඉතාමත් අවදානම් සහිතයි. අධික බෝට්ටුවට දැරිය නොහැකි ආකාරයේ පිරිසක් රැගෙන අබලන් බෝට්ටුවක දින 14කට ආසන්න කාලයක් මේ ආකාරයට ඕස්ට්‍රේලියාව දක්වා ගමන් කිරීම, ඒ වගේම ඒ ගමන් කරන අවස්ථාවල කාන්තාවන් සහ ළමුන් අපයෝජනයට ලක්වීමේ අවධානමක් තිබෙනවා. ඒ වගේම මේ වැනි අවස්ථාවන් පිළිබඳව යම් වාර්තා වීම තියෙනවා විමර්ශනවලදී. අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ ජාවාරම් කරුවන්ගේ මේ ජාවාරම් වලට හසුවන්නට එපා. කිසිම ආකාරයකට ඔබට ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමට හෝ ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඔබ සතු දේපල යම් වටිනා දේවල් තිබෙනවා නම්, මුදල් මිල මුදල් තිබෙනවා නම් ඒවා අනවශ්‍ය ආකාරයෙන් මේ ජාවාරම් කරුවන් අතර පත්වීම පමණයි සිදුවන්නේ. ඒ වගේම ඔබ විශාල ජීවිත අවදානමකට ගොදුරු වෙනවා. විශේෂයෙන්ම මේ ආකාරයේ බෝට්ටු අත්අඩංගුවට ගත්තාම ඒවා ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් ඒවා ගිනි තබා විනාශ කිරීමට කටයුතු කරනු ලබනවා. එනිසා ඔබ එම අවස්ථාවේම ගුවන් මගින් පිටුවල් කිරීමට කටයුතු කරන ලබනවා. මේ ආකාරයට ජාවාරම් කරුවන් අත්අඩංගුවට පත් වූ විට ඔවුන්ට එරෙහිවත් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නු ලබනවා. එවැනි ජාවාරමක නිරත වූ පුද්ගලයෙකුට වසර 1කට නොඅඩු, ඒ වගේම වසර 5කට නොවැඩි සිරදඬුවමකට ලක් කිරීමේ හැකියාව තියෙනවා නීති අනුව. විශේෂයෙන්ම 1998 අංක 42 දා ආගමන විගමන සංශෝධන පනත, ඒ වගේම 2006 අංක 31 දරන ආගමන විගමන සංශෝධන පනත මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තවදුරටත් නිරීක්ෂණය වෙලා තියෙනවා විමර්ශනවලදී මේ ජාවාරම් කරුවන් විසින් මෙම බෝට්ටුවල සේවකයන් වශයෙන් ඔවුන් මුලා කර ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර සේවකයන් වශයෙන් විවිධ පුද්ගලයන් බදවා ගන්නා බව, බදවාගෙන යම් මුදලක් ගෙවා ඔවුන් මේ සඳහා සේවය යොදවා ගන්නා බවත් නිරීක්ෂණය වී තිබෙනවා. මේ ආකාරයට
ජාවාරම් කරුවන් තමයි මේ නීති විරෝධී සංක්‍රමණික යන් මේ ආකාරයට යැවීමට කටයුතු කරන ලබන්නේ. ඕන් පිළිබඳ තොරතුරු තිබෙනවා නම් ශ්‍රී ලංකා පොලිසියට ලබා දෙන්න කියන කාරණයක් අපි මහ ජනතාවට මතක් කරනවා. අවසාන වශයෙන් මතක් කළ යුතුයි, මේ ආකාරයට කිසිම හේතුවක් නිසා ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව ගමන් කිරීමට, මුහුදු මගින් ගමන් කිරීමට කටයුතු කරන්නට එපා. ඔබට කිසිම ආකාරයක අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ඕස්ට්‍රේලියාවට ඇතුල් වීමට හෝ ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීමින් කටයුතු කිරීමට. ඔබ අනිවාර්යයෙන්ම එම රටින් පිටුවහල් කරනු ලබනවා. එවැනි අවස්ථාවක ඔබ නීති හමුවට පමුණන්නට සිදුවෙනවා. එහිදී ඔබට ඔබ වියදම් කර ඒ සඳහා වියදම් කර මුදල ඔබට නැතුව යා හැකි බණවශ ආකාරයකට අත්අඩංගුවටපත් වී අධිකරණයකට ඉදිරිපත් වීමෙන් පසු වර්ධකරුවෝ හොත් ඔබ බොහෝ වෙලාවට සිරගත වීමට අවස්ථාව උදා විය හැකි. එම නිසා ඔබ සතු මේ දේපල අනවශ්‍ය ආකාරයට මේ ජාවාරම් කරුවන්ට ලබා දීලා ඒවා විනාශ කරගන්නට එපා. ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම සඳහා මෙම නීති විරෝධී මාර්ග තෝරගන්නට එපා. ඔබගේ ඔබත් ඒ වගේම ඔබගේ පවුලේ අයත් මේ ආකාරයේ ජීවිත අවදානමකට ලක් කරන්නට එපා කියන කාරණයක් විශේෂයෙන්ම මතක් කරනු ලබනවා. උණුසුම් පුවත් දෙසරින් දැනගන්න ලක් දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.